2021 වර්ෂයේ අධ්‍යයන පොත් සහතික පත්‍ර සාමාන්‍ය පිළිභාගය මැයි 6 වෙනිදා ආරම්භ වෙනවා. මැයි 15 වෙනිදා දක්වා ඉරිදා දිනේ හැර සෑම දිනකම විභාගය පැවැත්වෙනවා. මෙවර අපේක්ෂකයන් 452,979 දෙනෙක් විභාගය සඳහා යොමු කරලා තියෙනවා. දැන් මේ අපි ඊයේ දැක්ක මේ 10,000ක ප්‍රශ්නයක් ප්‍රශ්න පත්‍රවල මේ නැවත මුද්‍රණය වෙලා මොකද්ද මේ ගැටලුව ඇත්තටම? විද්‍යා විෂය ඉල්ලපු නැති පිරිසකට ඒ විෂය ඇතුළත් වීමක් වෙලා තිබුණා. ඒක මම පිළිගන්නවා. ඒ අනාවරණය කරගත්තු වහාම අපි ඒ සඳහා ක්‍රියාත්මක වුණා. මේක සිදු වුණු ආකාරය පිළිබඳව මම සොයා බැලුවා. ආයුධම්පත් කැඳවන්නේ මාර්ගගතව. එතකොට මේ මාර්ගගතව ලැබෙන දත්ත පද්ධතිය අපි බලපුවහම දැන් ශාල දෝෂ පවතිනවා. මේ දත්තවල තියෙන දෝෂ निराකරණය කරගන්නට ඕනේ. මාර්ගගතව තොරතුරු ගෙන්වා ගත්තත් මේවා අපි නැවත පරීක්ෂා කිරීමකට ලක් කරනවා. එහෙම පරීක්ෂා කිරීමකට ලක් කරන අවස්ථාවේදී තමයි මේ දේ වෙලා තියෙන යම්කිසි තාක්ෂණික දෝෂයක් නිසා මේක දෙවෙනි වතාවේ සහ තුන්වෙනි වතාවේ අපේක්ෂකයන්ට පමණයි මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ. මොකද පළවෙනි වතාවේ අපේක්ෂකයන් සියලු දෙනාම විද්‍යාවිෂය ඉල්ලනවා. මේ ප්‍රවේශ පත්‍රය යවුවට පස්සේ ප්‍රවේශ පත්‍ර දරුවා අතර පත් කරලා මේකේ තියෙන යම්කිසි සංශෝධනයක් අවශ්‍ය නම් සංශෝධනය කරගන්න අපි ඉඩ දීලා තිබෙනවා. මේ සඳහා මාර්ගගත පද්ධතියක් අපි සකස් කරලා තියෙනවා. එතකොට ඔය සිද්ධිය වුණාට පස්සේ බොහෝ අපේක්ෂකයන් මේ ක්‍රමවේදය අනුගමනය කරමින් ඒක සංශෝධනය කරගෙන තිබුණා. රීකරෙක්ෂන් කරපු කට්ටියගේ කොහොමද ප්‍රතිඵල කවද විතර දෙන්න පුළුවන් වෙයිද? මම හිතන්නේ ඔබ මේ විමසන්නේ ගිය අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයේ නැව සමීක්ෂණ ප්‍රතිඵල. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ සතියන්තය අද හෝ හෙට මේ නැව සමීක්ෂණ ප්‍රතිඵල දෙන්නට පුළුවන් වෙයි කියලා.